මැති සබයේ නෙත ගිය තැන් කැනඩාව දැන් අපේ රටේ හිටපු ජනාධිපති දෙන්නෙක්ට සහ තවත් දෙදෙනෙක්ට සම්බාධක පනවලා තියෙනවා යුද්ධයේදී මානවිකම් කඩකලා කියලා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් වෙලත් තවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජික රටකට කැනඩාවේ ඉන්න දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගන්නට කරන ලද මෙය ඉතාම නිර්ලජ්ජිත කුහක ක්‍රියාවක් හැටියටයි අපි දකින්නේ මේ ඉතාම පිළිකුලින් යුතුව අපි හෙලා දකිනවා ඒ වගේම තමයි කැනඩා විදේශ ඇමති අනිවාර්යයෙන්ම බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්යකට මේ ප්‍රකාශය කරලා තියෙන්නේ මානවීය කඩිනම් ගැන ඉගෙන කිසිදු සාක්ෂියක් ඔ කිසිදු පරීක්ෂණයක් නැතුව මේ දේ සිදුවන්නේ සිවිලුම් බටවල් එපා කියද්දී අපි මේ කොටිත්‍රස්වාදී සම්පූර්ණයෙන් පරාජය කළ නිසා අපිට මතකයි දා ඩේවිඩ් මිලිබෑන්ඩ් ආවා අපිට මතකයි දා බර්නාඩ් කුෂ්ණාව බලපෑම් කළා මේ ප්‍රභාකරන්න බේරගන්න නමුත් රටට සාමය ගෙනල්ලා බියෙන් සැකෙන් තොරව මේ යුද්ධය නිම කළා තිබ්බු මේ රාජ්‍ය නායකින් දෙදෙනෙක්ට මේ සම්බාධක පනවනවා කියන්නේ අත වශයෙන්ම අපි ත්‍රස්තවාදය පරාජය කරපුකට විරුද්ධත්වය පාස් කරන තමයි මම හදන්නේ ඒ වගේම තමයි දන්නවා මේ මාසයේ 19 කාලය අවසානයි ඔව් තව එක විනාඩියක් දෙන්න මට ඉතින් මේ තීරණයට ආවේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ මේ කොටිචවාදී කී මහලද මේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී පරාජය කරපු මේ රාජ්‍ය නායකින් දෙදෙනෙක්ට මේ වගේ සම්බාධක පනවන්න අපි දන්නවා කැනඩාවේ මානවිකම් සම්පූර්ණයෙන්ම කඩ කරනවා ආදිවාසීන්ට ක්‍යුබෙක් ප්‍රාන්තයේ අයට එහෙම කඩ කරමින් අපේ රටේ මානවිකම් කඩීම ගැන කියන්න කිසිම අයිතියක් තියෙනවද කියලා අවසාන වශයෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා වැට් එක වැඩි කරනකොට පාරට බහින ජනතාව ගෑස් ඉන්ධන නැති වෙනකොට පාරට බහින ජනතාව ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි වෙනකොට පාරට බහින ජනතාව මේ වගේ යුද්ධයක් නැති කරලා රටේ සාමය ගෙනාපු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න තත්ත්වයක් හදපු රාජ්‍ය නායකින් දෙදෙනෙක්ට මේ වගේ සම්බාධක පනවනකොට ඇයි අපි පාරට බහින් නැත්තේ ඒ පාරට බැස්සේ නැත්නම් අපි කුහක ගුණමක ජාතියක් හැටියට මුළු ලෝකෙම පිළිගනවා කියන්නේ අවසානයි මගේ වචන සුබ අවසන් කරන ස්තුතියි මැති සබයේ නෙත ගිය තැන්